ආයි බොවන් ඔන්න මම අදත් ආවා වෙනදා වගේම netball ක්‍රීඩාවේ සිද්ධ වෙන අලුත්ම තොරතුරු ටික අරගෙන. ඔයගොල්ලෝ ආවි හැමදාම මොකද මේ netball ම කියලා. හැබැයි netball වල තරම් දවසින් දවස ප්‍රවෘත්තිම වෙන වෙනත් ක්‍රීඩාවක් නැති තරම්. ඒ නිසා තමයි මට අදත් netball ම අරගෙන එන්න උනේ. මේ පසුගිය සෙනසුරාදා යෝන් දැල්පන්දු කණ්ඩායමේ ළමයි ටිකට netball සම්මේලනයට එන්න කියලා ආරාධනා කරලා තිබුණා. හැබැයි මේ කතාවේ ආරම්භයට දුඩු වෙන්න දුඩු දුන්න netball ක්‍රීඩකාවන්ගේ මත්පැන් පානය කිරීම ගැන මම ආයෙ ආයෙ කතා කරන්න යන්නේ. දැන් ඒක මුළු රටම දන්න දෙයක්නේ. දැන් මේ කතා කරන්නේ ඒකෙන් පස්සේ තියෙන ජරමරටි. විශේෂයෙන් ආපු අලුත් තොරතුරු ටිකක්. මේ තොරතුරුට වස්තු විජය වුණේ අපි මුලින් කියපුවා වගේම සරින් සරේට කියපුවා හේතු කරගෙන. ඒ කියන්නේ පාසල් ළමයින්ගෙන් හැදුන්ලක් යෝන් දැල්පන්දු කණ්ඩායමේ පීඩිකාවන් ටිකක් නිලධාරීන් සමග මත්පැන් පානය කිරීමක් ගැන අපි කියලා තියෙනවානේ. මේකේ විස්තර ආයි කියන්න ඕනේ නැහැ. දැන් මම කියන්නේ දැන් මේකෙන් ගෑවිච්ච මඩ හොදගන්න ශ්‍රී ලංකා දැල්පන්දු සංගමේ නිලධාරී මණ්ඩලය අරයට ඇඟිල්ල දි කරන්න මෙයාට ඇඟිල්ල දි කරන්න ලොකු සූදානම තියෙනවා. ඒකට පසුගිය සෙන්සුරාදා කරලා තියෙන්නේ මේ සංචාරයට එක්තු වෙච්ච ළමයි ටික netball සංගමයට කැඳවලා තිබුණා. ඒ කැඳවලා තිබුණේ නිලධාරීන් හතර දෙනෙක් එකතු වෙලා. එක්කෙනෙක් දැල්පන්දු සංගමේ සභාපතිනිය. අනිත් එක්කෙනා ওই දැල්පන්දු සංගමේ ඇතුළේ නිතරම ඉන්න චම්පා ගුණවර්ධන මහතා. අනිත් එක්කෙනා පත්මිනී හොරණගේ මහතා. අනිත් එක්කෙනා නිල නොවන කලමනාකරණයට හැටියට දකුණු කොරියාවට ගිය රේණුකා කුරුප්පු. දැන් බලනකොට රේණුකා කුරුප්පු මහා බලවතෙක් වෙලානේ. මෙතෙන්ට පැමිණියේ නෑ වජිරා පුෂ්ප කුමාරි නිල කලමනාකාරිය ආවෙත් නෑ සහාය පුහුණුකාරියව පුහුණුකාරිය ආවෙත් නෑ මේගොල්ලෝ කරන්නේ දැන් මේ කට්ටිය ළමයි ටික ගෙන්නලා ළමයි හැමෝටම කියනවා අපි වරද පිළිගන්නවා වරද සිද්ධ වුණා කියලා ලියලා දෙන්න කියලා දැන් මේ වරදට අහුවෙච්ච ළමයි ඉන්නේ 3 දෙනයි නිලධාරින් දෙන්නෙකුත් ඉන්නවා එළ දෙන්නත් නෑ මෙතන මේ වරදෙච්ච ළමයි 3 දෙනට ඇරෙන්න අනිත් සේරම ළමයින්ට කියනවා මේ වරද පිළිගරගෙන ලියුම ලියලා දෙන්නලු මේකට ළමයි දෙන්නෙක් අකමැති වුණා හැබැයි ඒ ළමයින්ට තදින්ම බැන්න ඔය රේණුකා රේණුකුරු රේණු මේ කියන එක්කෙනත් ඔය නිල නොවන කලමනාකාරයේ තදින්ම බැන්න දැන් එයා වේවැල් අතර අරන් ඉන්නේ සංගමයේ ඇතුලේ තදින්ම බැනලා බැනලා ළමයින්ට කියලා ලියව ගත්තා හැබැයි එක ළමෙක් ලිව්වා මෙහෙම සභාපතිනියගේ උපදෙස් පරිදි මේ වගන්ති ඇතුළත් කරේ. ඒකට තද වුණ සභාපතිනියට. දැන් මේ සභාපතිනිය ඔක්කොම බලන්නේ මේ මඩගොඩ තමන්ගේ පිටින් හොදගෙන අනි නිදාස් වෙන්න දැන් එක එක කෙනාට ඇඟිලි දික් කරන එක තමයි මේ කරන්නේ. ඇත්තෙන්ම මේ වගේ දෙයක් පරීක්ෂා කරනවා නම් කරන්න ඕන විනය කමිටුවකින්. සංගමය ඇතුළේ තියෙනවා විනය කමිටුවක්. මේ විනය කමිටුවත් ගෙන්නලා නැහැ. මේගොල්ලන්ට ඕනේ මේ විනය කමිටුව ඔක්කොටම ඉස්සෙල්ලා ලියුම් ටික ගන්න. මේක අන්තිම වැරදි වැඩක්. දැන් මේක කරලා ඉවරයි. මේ වැඩේට සම්බන්ධ වෙලා තියෙන ළමයිත් වෛද්‍ය සංගම සංචාරයට එක්කුණු වෛද්‍යවරියයි. හයිද? ඊගාවට සහාය පුහුණු කරියට අන්තිමට එක්කහු කරගත්ත නෝනයි තමයි මේ වැඩේට බහැලා තියෙන. ගත්තයි කියන්නේ මේ මොත්පැන් අරන් තියෙන 711 කියලා තානයකින්. ඒ ඔක්කොම කට උත්තරවල තියෙනවා දැන්. හයිද? ඉතින් සභාපතිනේ උත්සාහ කරනවා මේකට නිල කලමනාකාරියයි පුහුණුකාරියයි ඈඳගන්න. හැබැයි ඇත්තම කියන්නම් ඒ දෙන්නම මේ ගැන දන්නේ නැහැ. ඒ දෙන්නට කොලේ වහලා තමයි මෙතන වැඩේ ගියේ. නිල පුහුණුකාරියත් සංගමේ හතුරෙක් වෙලා. මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ මේ ලක්ෂ්මී වික්ටෝරියාගෙන් සභාපතිනිය හැමතිස්සම උත්සාහ කරන්නේ තමන් බේරෙන්න. ප්‍රශ්නයක් විසඳන්න නෙමෙයි ඉදිරිපත් වෙන්නේ. තමන් බේරෙන්න. කාගේ හරි පිට දාලා. ඒක තමයි ඇති. එයා මේ සංචාරයට ගියෙත් ආසියාවේ සභාපති වෙන්න. ලංකාවට එන්න ගැගුවත් කමක් නැහැ. එයාට ඕන ආසියාවේ සභාපති වෙන්න. ඒක තමයි ඒක උනේ. ඒකට උවමනා පසුම හදාගන්න එක තමයි මෙයා මේ ටුවර් එකෙන් කරේ. මේ ඊළඟට මට කියන්න තියෙන්නේ සභාපතිනිය දැන් කියනවා මේ ප්‍රධාන පුහුණුකාරිය ගන්න එපා කියලා. ඇමතිතුමා කිව්වලු. දැන් ඇමතිතුමාගෙන් අපිට ඇහිල්ලන්නේ අපිත් එක්ක මාධ්‍ය හමුවක් තියන්න. තරගාවලිය දිනන්න නෙමෙයි ගිහිල්ලා පරාජය වෙන්න ගිහිල්ලා පරාජය කරන්න ගිහිල්ලා තියෙන්නේ. මොකද සිංගප්පූරු තරගයට ඉස්සෙල්ලා තමයි මේ කටිය මදුවිත පානය කරලා තියෙන්නේ. දැන් මේ ළමයි 3 දෙනාට අමතරව මේ ළමයි 3 දෙනාව මේ වරදට පොළඹව ගත්තා කියලා අපිට හිතන්න පුළුවන්. නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා මේ චෝදනාවට අහුවෙලා. මත්පැන් පානයේ සාදයට එක්කහු වෙලා තියෙන්නේ මේ ළමයි 3 දෙනෙක් විතරක් නෙමෙයි. මේකේ මහමලකාරියෝ දෙන්න නිලධාරී නිලධාරිනිය එකෙනෙක් තහනම් උත්තේජක මර්ධන අධිකාරියේ ලොකු පුටුවට යන ඉන්නේ. ඉතින් හිතන්නකෝ එතෙන්ට ගියොත් ලංකාවේ තහනම් උත්තේජක ප්‍රශ්නේ විසදෙයිද? ඉතින් ඇත්තම කියනවා නම් ඒ වගේ නිලධාරිනියක් ඒ පුටුවට ගියොත් ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දෙයියන්ගෙම පිහිටයි.